දැන් ඔයාට සමීර කියන්නේ ඇයි? අම් කිසි ඉතිහාස දවසක මේ පුටුවට මේසේ කිව්වනම් අපි මේ වාඩි වෙන්නේ මේසේ. ආ මචං කොහොමද කියලා කතා කරා. දැන් බ්‍රෝ කියලානේ කතා කරන්නේ. දැන් මං කිව්වා ලොක්ඩවුන් තත්ත්වයක තිබුණා. මං ඔයාගෙන මීටරෙන් ඉන්නේ. භූගෝලීය සිටියම ලංකාවේ භූගෝලීය සිටියම තියෙනවනේ. අරගෙන ඒ සිටිය මුඩින් භාෂා සිටියම ලැබුවා. සදේශික භාෂාව භාවිත කිරීමේ අවකාශ නැතිවීමේ ප්‍රතිඵලයක් විදිහට ඒ සමාජයේ හෘද රෝග සහ දියවැඩියා තත්ත්වයන් වැඩි වෙලා තියෙනවා. ලෝකෙට අලුත් නැති වුණාට සමහරට ලංකාවට අලුත්. දූපතේ අපි සමාජ ආර්ථික දේශපාලන දැනුම ඒ වගේම සංස්කෘතික දැනුම සමාජයේ වැදගත්කමයි හිතන ඔබට අවශ්‍ය දේ අරගෙන එන අපි අද දවස තුල බලාපොරොත්තු වන්නේ සුවිශේෂී මාතෘකාවක් පිළිබඳව සුවිශේෂී චරිතයක් සමග පොඩි වේලාවක් කතා කරන්න. අද දවසේ මාතෘකාව කතා කිරීමට ප්‍රථමයෙන් මං ඉස්සලම කැමති එතුමාව පිළිගන්න කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනංශයේ කථිකාචාර්ය අචින්ත්‍ය බණ්ඩාර මහතා. අයිබෝන් ආචාර්යතුමනි. අයිබෝන්. මාතෘකාව ඔගොල්ලන්ට දැනගන්න පුළුවන් මං අහන ප්‍රශ්නෙම්ම. ටිකක් නුපුරුදු අත්දැකීමක්. ආචාර්යතුමනි. ඇත්තටම වාග් විද්‍යාව කියන්නේ මොකක්ද? ඔව් සමීර මෙහෙමයි දැන් වාග් විද්‍යාව කියලා කියන්නේ භාෂාව පිළිබඳව කෙරෙන විද්‍යාත්මක හැදෑරීම. ඒ කියන්නේ දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් ලෝකේ භාෂා උනෑතරම් ප්‍රමාණයක් තිබෙනවා. භාෂා 7000ක් තියෙන ඊටත් වඩා වැඩි ප්‍රමාණයක් භාෂා තිබෙනවා අවුරුදු ගණනාවක් තිස්සේ. මේ භාෂා අධ්‍යයනය කරන විවිධ ආකාරයේ ක්‍රමවේද තියෙනවා. සමහර අය භාෂා අධ්‍යයනය කරනවා ව්‍යාකරණ අධ්‍යයනයෙන්, සමහර අය භාෂාවේ අක්ෂරමාලාව අධ්‍යයනය කරනවා. ඒ වගේම සමහර අය භාෂාවේ සමහර අය භාෂාවේ භාවිතය පිළිබඳව අධ්‍යයනය කරනවා. ඉතින් ඒ වගේ වාග් විද්‍යාව කියන විෂයපතේ නිර්මාණය වෙන්නේ මේ භාෂාව පිළිබඳව කෙරෙන සමාජීය අධ්‍යයනය නැත්නම් සමාජීය විශේෂයෙන්ම විද්‍යාත්මක අධ්‍යයනය පදනම් කරගෙන. එතකොට අපි ඒකෙදි පාවිච්චි කරන ක්‍රමය තමයි සාමාන්‍ය වෙනත් විද්‍යා අධ්‍යයනවලදී භාවිත වෙන එහෙම නැත්නම් වෙනත් විද්‍යාත්මක අධ්‍යාපන ක්‍රමවලදී භාවිත කරන විද්‍යාත්මක ක්‍රමය තමයි අපි බොහෝ වෙලාවට වාග් විද්‍යා අධ්‍යයනයේදී අපි භාවිත කරන්නේ. ඉතින් ඒ නිසා වාග් විද්‍යාව හුදෙක් භාෂාව පිළිබඳ කෙරෙන සාම්ප්‍රදායික ව්‍යාකරණ අධ්‍යයනයට වඩා වෙනස් ඊට වඩා ව්‍යාප්ත වෙච්ච විද්‍යාත්මක පදනමකින් යුක්ත අධ්‍යයන ක්‍රමවේදයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. දැන් එතකොට අපි දන්නවා මේ මානව සංහතිය අනිත් පැත්තට අපි ගත්තම සියලුම සතු සංනිවේදනය කරනවා. මිනිසා ඊට වඩා උසස් වෙන්නේ ඔවුන්ගේ සංනිවේදන ශක්තියාවේ වැඩි හින්දා එදා ඉඳන්ම මේ සංහතිය මානව සංහතිය පවදිනට සංනිවේදනය අත්‍යවශ්‍ය වෙලා අද වෙනකොට ලෝකයේ සමහර භාෂා ජාත්‍යන්තර මට්ටමට ගිහිලා තිනවා උතන්ට ඔයගේ තැනකට ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් මේ වාග් විද්‍යාව කියන විෂය උතර මේක ශාස්ත්‍රීයව හැදෑරීම ඇත්තටම ආරම්භ වෙන්නේ කොයි කාලෙද එහෙම නැත්නම් කොයි වගේ රටවලද නැත්නම් අපේ රටට නුපුරුදු දෙයක්ද කියන කාරණාව පිළිබඳව පැහැදිලි කරගත්තොත්. ඔව් දැන් අපි ඇත්තටම සමීර දැන් අපි ගත්තොත් ලෝකේ භාෂා අධ්‍යයනය ගත්තහම ඒ ලෝකේ භාෂා අධ්‍යයනයේ වැඩිපුර අවුරුදු ගණනාවක් තිස්සේ මම හිතන්නේ 1900 මුල් ගණන් දක්වා 1900 978 දක්වා පවා ලෝකේ වැඩිපුරම අවධානය යොමු වෙලා තිබුණේ භාෂාව පිළිබඳව කෙරෙන කිසියම් ව්‍යාකරණ පද්ධතිය මත පදනම් වුණු අධ්‍යයනයකට. දැන් ඔබ දන්නවා සිංහල භාෂාව ගත්තත් සිංහල භාෂාවේ මුල් කාලීන අපිට මුලින්ම හමු වෙන සිදත් සංග්‍රහාවේ ඉඳන් පසු කාලීනව මහාචාර්ය විල්හෙල්ම් ගයිගර් වැනි පඬිවරයෙක් පවා එහෙම නැත්නම් කුමාරතුංග මුනිදාස දක්වා වුණත් භාෂාවේ අධ්‍යයනයේදී මූලික අවධානය නැත්නම් මූලික ඒ අයගේ මූලික අවබෝධය ඔවුන්ගේ මූලික සැකැස්ම වුණේ භාෂාව පිළිබඳව ව්‍යාකරණය නැත්නම් භාෂාවේ ව්‍යාකරණය අධ්‍යයනය කරන්න. නමුත් මේ ක්‍රමය ටිකක් අර ලෝකයේ තිබුණු අනිත් විෂයන් වල දියුණුවත් එක්ක මානව විද්‍යාවේ, විෂය විද්‍යාවේ, ඒ වගේම භෞතික විද්‍යාවේ, රසායන විද්‍යාවේ, ජීව විද්‍යාවේ වගේම භාෂා අධ්‍යයනයේ මේ වෙනස තරා යුගයකදී ආරම්භ වුණා. දැන් ඇත්තටම ඒ ආරම්භ වීමේදී මුලින්ම මේකට පදනම වැටෙන්නේ 1786 වගේ වර්ෂයකදී මහාචාර්ය විලියම් ජෝන්ස් කියලා මහත්මයෙක් එතුමා ඔය
ඉන්දියාවේ එවකට තිබුණු ඉන්දියාවේ ඔය පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම සහ ඒ ආශ්‍රිතව තිබුණු ඉන්දියානු බ්‍රිතාන්‍ය පාලනයත් එක්ක සම්බන්ධ වෙච්ච කෙනෙක්. එතුමාගේ අධ්‍යයනයක් තිබුණා. ඒ අධ්‍යයනය ඔහු ඉන්දියාවේ විශේෂයෙන්ම රාජකීය ආසියාතික සංගමයේ එක බෙදාගත්ත එක් අවස්ථාවකදී ඒකට කිව්වේ සංස්කෘත අනාවරණය කියලා. සංස්කෘත ඉනෝවේෂන් කියලා කියනවා. මේ සංස්කෘත අනාවරණය කියන එකේදී සිද්ධ වුණේ මෙහෙම දෙයක්. ඒ කියන්නේ ඔහු හොයාගත් ඔහුගේ අධ්‍යයනයෙන් මේ භාෂා අතරේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවක් තියෙනවා කියලා. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම ඔහු ගත්තා මේ විවිධ භාෂාවල පාවිච්චි වෙන පොදු වචන. දැන් අපි ගත්තා තාත්තා කියන වචන. එතකොට තාත්තා කියන වචනෙට පීතෘ කියන. පිතා කියන. පියා කියන. ඒ වගේම ෆාදර් කියන. පාද්‍රේ කියලා කියන. එතකොට ඔහු මේ භාෂාවේ දැන් මාතෘ කියන එකට මාතෘ මව මෑණි මාද්‍රේ වගේ වචන මද වගේ වචන. ඒතර ඔහු කිව්වා මේ භාෂා අතරේ කිසියම් ආකාරයක සාම්‍යක් තියෙනවා සමානකමක් තියෙනවා. මේ සමානකම නිසාම අපිට පුළුවන් තේරුම් ගන්න මේ ලෝකයේ විවිධ භාෂා මේ එක පවුලකින් පැවතෙන්න පුළුවන්. ඉතින් භාෂා පවුලක් වෙන. එතකොට මේක අර උදෙක් ව්‍යාක. එතකොට අර අපි එතකන් ඒ මොහොත වෙනතෙක් අපේ තිබුණු අර අපේ භාෂාව මේක තනියම හැදුනේ. මේක ඇතුලේ මුකුත් නැහැ. අපි මේක ව්‍යාකරණ අධ්‍යයනය කරන්න ඕනේ කියන අර ඒ මතයෙන් ටිකක් එළියට යන. ඒත් අපිට පේන්න ගන්නවා මේක ඊට වඩා වෙනස්, ඊට වඩා පුළුල් පරාසයක විහිදෙන අධ්‍යයනයක් කියලා. ඉතින් ඒ නිසා එයින් පටන් අරගත්ත මේ අලුත් විදිහට භාෂාව පිළිබඳ මේකට කියනවා අපි තුලනාත්මක ශබ්ද විද්‍යාව comparative philology කියලා කියනවා. ඊට පස්සේ මේ තුලනාත්මක ශබ්ද විද්‍යාව තුලනාත්මක භාෂා අධ්‍යයනයෙන් ඇවිල්ලා 1912-13 වගේ කාලේ විශේෂයෙන්ම ලංකාවේ sorry ලෝකේ හිටියා මේ සිස් ජාතික පඬිවරේ ෆර්ඩිනන්ඩ් ඩි සොසියෝ කියලා සෝෂියෝ කියලාත් කියනවා සොසියෝ කියලාත් කියනවා ඔහු ඉදිරිපත් කළා තර්කයක් මේ ඔහු ඇත්තටම ඔහුගේ ස්විට්සර්ලන්ඩ් වල ජීවත් වුණ කෙනෙක් ඔහු එතුමා ඉදිරිපත් කළා ඔවුන්ගේ ඔහුගේ ගෝලයින්ට නැත්නම් ඔහුගේ ශිෂ්‍යයින්ට ඉදිරිපත් කළා යම් යම් දේශන මාලාවක් කළා භාෂාව පිළිබඳ ඔහු එහිදී අදහස් කරපු දෙයක් තමයි මේ දැන් සමීර ඔබට සමීර කියනවනේ මේ නම සමීර දැන් කවුරු හරි අහුවොත් එහෙම මේ දැන් ඔයාට සමීර කියන්නේ ඇයි රයිට් ලෝකේ ව්‍යාකරණේ පැහැදිලි කිරීමක් නැහැ දැන් භාෂාවක යම්කිසි භාෂාවක කෙනෙකුට නමක් දැන් මම අචින්තිය ඔබ සමීර තර මම අචින්ත වෙලා ඔබ සමීර වෙන්නේ ඔබ සමීර විය යුතු නිසා නෙමෙයි. ඔබ මම අචින්ත විය යුතු නිසා නෙමෙයි. මම අචින්ත වෙන්නේ මා ඉපදෙන මොහොතේදී ඉපදුණු අවස්ථාවේදී මගේ මව පියා ඇතුළු මගේ නෑසනුහරේ අය සමහර විට ඒ මොහොතේදී කවුරු හරි නක්ෂත්‍ර කරුවෙක් දුන්නු අකුරක් පතපද නම් හෝ වෙනත් හේතුවක් මත පද නම්ව තීරණය කරනවා වුන් අතරේ එකඟතාවයකින් යම් නම් කිහිපයක් අතුරින් මේ පුද්ගලයාට අචින්ත කියන නම යෙදීම සුදුසුයි. ඔබට සමීර කියන නමේදීම සුදුසුයි. එතනදී ඇති වෙන්නේ ඒ සමාජයේ ජීවත් වෙන යම් කොටසක් එක්ක යම් කිසි සම්මුතියක් ඇති. ඒ සම්මුතිය ප්‍රතිඵලයක් විදිහට භාෂාව නිර්මාණය වෙනවා. සමීරට සමීර කියන එක මේ පුටුවට පුටුව කියන එක යම් කිසි ඉතිහාස දවසක මේ පුටුවට මේසේ කිව්වා නම් අපි මේ වාඩි වෙන්නේ මේසේ. ඔව්. ඒ දාපු නමත් එක්ක. ඒ නමත් එක්ක. එතකොට සෝෂිය කියන අදහස තමයි ඔහු කියන්නේ මේ භාෂාවත් ඒ භාෂාවේ තියෙන සංකල්පත් අතරේ තාර්කික සම්බන්ධයක් නැහැ. තියෙන්නේ සම්මුතික සම්බන්ධයක්. නැත්නම් එකඟතාවයට ලක්වන සම්බන්ධයක්. මේක ඇති වෙන්නේ සභාෂක සමාජය. නැත්නම් අපි මේ ජීවත් වෙන භාෂාව කතා කරන මිනිස්සුත් එක්ක වෙලා තමයි මේ සම්මුතිය ඇති කරගන්නේ. සමීරට සමීර කියන්නේ, පුටුවට පුටුව කියන්නේ. එක දවසක මිනිස්සු හිතා ගන්නවා, තේරුම් ගන්නවා මේකට අපි පුටුව කියමු. ඒතර මේක තමයි වාග් විද්‍යාවේ ආරම්භය. ඒතර අපි විශ්වාස කරනවා ඔහුගේ බලපෑම. ඔහු මේ ඉදිරිපත් කරපු අදහස ඇතුලේ අර ව්‍යාකරණයට යහ ගිහිල්ලා භාෂාව පිළිබඳව තියෙන අලුත් අදහස් ජනනය කරන්න පදනම වැටුනේ ෆර්ඩිනන්ඩ් ඩි සොසියගේ මේ අදහස එක්ක. ඒ අදහස 1916 දී ඔහුගේ ශිෂ්‍යයින් ඔහුගේ වියෝවෙන් පස්සේ ඔහුගේ ශිෂ්‍යයින් විසින් පළ කරනවා කෝස් ඉන් ජෙනරල් ලිංග්විස්ටික්ස් කියන නමින්. කෝස් ඉන් ජෙනරල් ලිංග්විස්ටික්ස්. එතකොට මෙන්න මේ කෘතියෙන් තමයි මේ කෘතිය තමයි අපි සලකන්නේ මේ වාග් විද්‍යාවේ මුල් පොත හැටියට. එතකොට කෝස් ඉන් ජෙනරල් ලිංග්විස්ටික්ස් කියන පොතෙන් ආරම්භ වෙච්ච වාග් විද්‍යාව වරින් වර වෙනස් වෙලා භාෂාව පිළිබඳ අලුත්ම දෘෂ්ටි කෝණයකින් වෙනස්ම දෘෂ්ටි කෝණයකින් ව්‍යාකරණයට යහා ගියපු ව්‍යාකරණයේ පමණක්ම සීමා නොවි සමාජ භාෂාව භාවිත වෙන්නේ කොහොමද මිනිස්සු තමන්ගේ ඔළුව ඇතුලේ භාෂාව හිතන්නේ කොහොමද දැන් අපි භාෂාවක් එක්ක භාෂාව පිළිබඳ තියෙන ව්‍යාකරණ අධ්‍යයනයකදී සමීර අපිට කියන්නේ නැහැනේ මිනිස්සු භාෂාවේ හිතන විදිය ඔව්
අපි ඉගෙනගත්ත භාෂාවෙන් හිත නේ දැන් ඔයා උදාහරණයක් විදිහට මම ගෙදර යමි කියලා කියන අපි ගෙදර යමු කියන එතකොට අපි ගෙදර යමු කියන වෙලාවේදී ඔළුවේ කොහොමද මේක හිතෙන්නේ නේද ඒක කොහොමද මිනිස්සේ තේරුම් ගන්න මේ වගේ දේවල් හැබැයි අපි දැන් උදාහරණයක් විදිහට මම සමීර ඔබ මගේ විශ්වවිද්‍යාල මිත්‍රයා එතකොට අපි විශ්වවිද්‍යාලේ දැන් මේ වෙලාවේදී අපි බොහොම විධිමත් විදිහට සමීර කොහොමද මෙහෙමයි කියලා ඔබ කතා කරන හැබැයි මේ සමහර විට මේ මේ අපි මේ පටිගත කිරීම ඉවරුණාට පස්සේ අපි ආ මචං කොහොමද කියලා කතා කරා. එතකොට ඒ භාෂා දෙකම ගැන ව්‍යාකරණිය උගන්වන්නේ නැහැ. ඔව්. හැබැයි වාග් විද්‍යාව අපි කතා කරනවා. වාග් විද්‍යාව අපි කතා කරන්නේ යම් කිසි භාෂාවක් හැබවින්ම සමාජය තුළ භාෂක සමාජය තුළ පවතින්නේ කොහොමද? ඒ පැවතීමේදී භාෂාවට අයිති වෙන, වමනා වෙන, භාෂාවේ භාවිත වෙන ලක්ෂණ මොනවාද? ඒක හරිම විචිත්‍රවත් විෂයක්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඔබට පුළුවන් අපේ තියෙන විෂය එක විෂයක් තියෙන සමාජ වාග් විද්‍යාව. අපි විශ්වවිද්‍යාලයේදී පාඨමාලාවක් උගන්වනවා ඒ පිළිබඳ සමාජ වාග් විද්‍යාව. අපි උගන්වන්නේ මේ සමාජ විවිධ වෙනස්කම් එක්ක කොහොමද භාෂාව වෙනස් වෙන්නේ. දැන් ළමයි එහෙම Facebook කරා අලුතෙන් හදාගන්න භාෂාව. දැන් bro කියන්නේ කතා කරන්නේ. නව මාධ්‍ය භාෂාව. ඔව්. දැන් මතකයි වරක් අපි ගිය අවුරුද්දේ මේ පාඨමාලාව දැන් ගියවද අපිද ඔබ දන්නවා මේ COVID වසංගතය නිසා අපිට මේ මේ භෞතිකව ළමයින්ව මුණ ගැහිීමේ හැකියාවක් නැහැ. ඉතින් අපි බොහෝ වෙලාවට මාර්ගගතව තමයි මේ අපේ දේශන පවත්වන්නේ. ඉතින් මේ ගිය වසර ගිය සෙමෙස්තරේ සමාජ වාග් විද්‍යාව ගිය මේ සෙමෙස්තරේ නෙමෙයි ගිය සෙමෙස්තරේ අද ඇත්තටම අවසාන දේශනයේයි ඊට පෙර සෙමෙස්තරේ අපි වහලා තිබුණේ රට සම්පූර්ණ ලොක්ඩවුන් තත්ත්වයක තිබුණේ. ඉතින් දැන් මම කිව්වා ලොක්ඩවුන් තත්ත්වයක තිබුණා. මේ අලුතෙන් එකතු වෙච්ච වචන භාෂාවට. එතකොට අපි උන්ට යෝජනා කළා ඔබ පැවරුමක් විදිහට කරන්න කියලා මේ සමාජ වාග් විද්‍යාවට. මේ කොරෝනා වසංගතය නිසා අලුතින් භාෂාවට එකතු වෙච්ච වචන. ලොක්ඩවුන් කිරීම, මීටරේ දුර. දැන් ඔබ දන්නවා මීටරේ කියන එකට මීට පෙර ඔබ අප අධ්‍යාපනයේ හදාරන කාලේ තිබුණේ මේ මීටරෙන් ඉන්නවා. එහෙම නැත්නම් හොඳ මීටරේ. එක්කෝ බුද්ධිමත් කියන අදහස, එහෙම නැත්නම් ඉත අවධානයෙන් සැලකිල්ලෙන් ඉන්නවා කියන්නේ. හොඳ මීටරයක්. හොඳ මීටරයක්. එහෙම නැත්නම් මම ඔයාගෙන මීටරෙන් ඉන්නේ. හැබැයි අද මීටරේ කියවම අපිට තින්නේ සමාජ දුරස්ත බව. එතකොට කොහොමද මේ භාෂාව ඇතුලේ අර්ථ වෙනස් වෙලා තියෙන්නේ? මේවා ව්‍යාකරණයේ තුල බොහෝ වෙලාවට ඉගෙන ගන්න ලැබෙන්නේ නැහැ. මොකද ව්‍යාකරණයේ තුල අපි බොහෝ වෙලාවට ඉගෙන ගන්න අක්ෂර මාලාවක්, ශබ්ද පද්ධතියක්, ව්‍යාකරණ වාක්‍ය වාක්‍ය රීති පද්ධතියක් වගේ දේවල්. හැබැයි අපි වාග් විද්‍යාවේදී අර්ථ පද්ධතියක් ගැන කතා කරනවා. ඒ අර්ථ පද්ධතිය කොහොමද සමාජයේ විවිධ දේවල් එක්ක වෙනස් වෙන්නේ කියලා කතා කරනවා. ඉතින් ඒ නිසා මේක එක්තරා විදිහක භාෂාව පිළිබඳ ඉතාමත්ම පුළුල් දෘෂ්ටි කෝණයකින් විවිධ මානයන්ගෙන් බැලීමේ අධ්‍යයන ක්‍රමයක් විදිහට තමයි මේක බිහි වෙන්නේ. දැන් අද වෙනකොට මේක ඊටත් වඩා වෙනස් තත්යකට ඇවිල්ලා තියෙනවා. දැන් ආචාර්යතුමනි අපි මෙතනට ආපු වෙලාවේ අපි කතා කළා මේ ගැන යම් අදහසක් මට ලබා ගැනීම සඳහා. ඇතර මේක තියෙන පැතිරුණු ශේෂ්ත්‍ර ටික. දැන් අපි මේ කිව්වට පස්සේ හරි අපූර්ව අදහසක් එකතුනා මේ අර ඔයගේ සමාජ බෙබ්බඩවි හරහා අලුත් භාෂාවක් අලුත් පරපුර විසින් බිහි කරගන්නවා. දැන් ඇත්තටම මේ අර කිව්වා වගේ අපි ඉස්සර අපි එදින්දා අපි ඉස්සර මුණ ගැහුණු සමාජය අපි යාළුවට කතා කරන විදිහට වඩා වෙනස් වෙලා තියෙනවා. අලුතින් මේගොල්ලෝ කලාවක් හදාගෙන තියෙනවා, භාෂා කලාවක් එක එක විදිහෙන් දැන් මේක. එතකොට මේ වාග් විද්‍යාව කියන ශේෂ්ත්‍රය මේ විෂය කුමන පරාසයක් කරා පැතිරලා තියෙනවද? ඇත්තටම මේක මොන මොන ශේෂ්ත්‍රවලද පැතිරලා තියෙන්නේ? ඒකේ තියෙන මොන වගේ දේවලට යොදා ගන්න පුළුවන් අද වෙනකොට කියන කාරණාව මම හිතන්නේ ඊටාම මේ 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 මම හිතන්නේ ඒක තමයි වාග් විද්‍යාව විෂයක් විදිහට වැදගත්ම වෙන කාරණාව වෙන්නේත් වාග් විද්‍යාව විෂයක් විදිහට අතිශය වැදගත් කාරණාව බවට පත් වෙන්නේ සමීර ඒ වාග් විද්‍යාවේ තියෙන අපි ඔකට භාෂා මේ කියන්නේ අපි ඔකට මේ විශේෂදි කියනව නමක් අන්තර් විෂයීය භාවය කියන interdisciplinarity of linguistics කිය නැත්නම් අන්තර් ශික්ෂණාත්මක භාවය කිය ඉතින් දැන් ඒක එහෙම වෙන්නෙම ලෝකේ ඕනෑම විෂයක් එක්ක ඔබ ගත්තොත් වාග් විද්‍යාවේ තියෙන අන්තර්විෂයීය භාවය තේරුම් ගන්න අපි පාවිච්චි කරනවා විවිධ විෂයන් එක්ක අපේ වාග් විද්‍යාවේ තියෙන සම්බන්ධතාවය හඳුනා ගන්න. දැන් එකක් තමයි අපි ගත්තොත් එහෙම ගත්තම සමාජ වාග් විද්‍යාව. භාෂාව හා සමාජය අතර තියෙන සම්බන්ධය. අපි ඒකෙදි කතා කරනවා භාෂාව හා නන්නේතාව භාෂාව හා ජාතිකත්වය භාෂාව හා ස්ත්‍රී පුරුෂ සමාජ භාවය භාෂාව සහ සමාජ පන්තිය කුලය ආදි වශයෙන් ගත්තම සමාජෙ මොන යම් බෙදීමක් තියෙනවද සමාජෙ කිසියම් වෙනස්කමක් තියෙනවද ඒ වෙනස්කම්
භාෂාව තුලත් ඒ විදිහටම දැක ගන්න පුළුවන් ඒක අපි සමාජ විද්‍යාවෙන් කතා කරනවා සමාජ වාග් විද්‍යාවෙන් කතා කරනවා ඊට පස්සේ මානව වාග් විද්‍යාව anthropological linguistics මනෝවිෂයක වාග් විද්‍යාව මගේ විෂයපතේ කොටසක් තමයි මගේ ශාස්ත්‍රපති උපාධිය සහ වෙනත් මගේ පරේක්ෂණ කටයුතු බොහෝ වෙලෙ යෙදෙන්නේ මනෝවිෂයක වාග් විද්‍යාව සහ ජීව වාග් විද්‍යාව කියන විෂයත් එක්ක ඒ කියන්නේ මොලේ කොහොමද භාෂාව හැදෙන්නේ එතකොට අපි ජීව විද්‍යාවත් එක්ක තමයි සම්බන්ධකම් පවත්වන්නේ අපි විශේෂයෙන්ම පාවිච්චි කරන්නේ ඔය මොලේ MRI fMRI වගේ छायारूप ये पर्यशन प्रतिपाल मुले भाषा हदीन हटि कथा करवागे परगणक मे वग्विद्यादेनकोट लोके गूगल ट्रांसलेट वगे हेमनता विविध मृदुकांगतेन सिंहल भाषा विविध भाषा एक गणुनुक मृदुकांग निर्माण लैंग भाषा रोबोवर लैंग्वेज रोबोट्स चैटबोट्स के लिए भाषा रोबोवर निर्माण इवागेम ये गूगल ब्रेन वगे कृत्रिम बुद्धि निर्माण की अत्र भावित करें भाषा विधि वग्विद्यात्मक धनुम एक उदाहरण गेम वोट ओने ना पहुगे अवृद्ध पुरावट लंकावे सियलुम पुअत्पत सियलुम पुअत्पत यम किसी विषयाक यम किसी एक वचनयाक एक वचनयाक पाविच्यकर पु आकार हो बल वोट परगण के आश्रय करान पूर्व ये सद भावित करें वग्विद्यावे वाक्य संस्थिति नियम तर मे वगे विविध विषय इट पास गणित मे वग्विद्या नीति संबंधी अभी कें व्यवहारिक वग्विद्या फोरेन्सिक लिंग्विस्टिक्स लैंग्वेज एंड लो साक्षी भाषा वगे गत्ता मेके मेके खेलवर अज्ञा संगीत या मे ओणेम विषय मेक बद्धकर पूर्वा ये अज्ञे मे अभी गत्तोत्तेम देवन विश देवन भाषा वक्ति सेकेंड लैंग्वेज एक्विशन वगे इट पास अद अलुतेम दीवन मेला देवाल मे पारिसरिक वग्विद्या एनवायरमेंटल लिंग्विस्टिक्स वगे ඊට පස්සේ තව තියෙනවා ඔය එවිඩන්ස් ලැන්ග්වේජ් ඔය සාක්ෂි භාෂා ඒ කියන්නේ නීතියේදී කොහොමද භාෂාව නේ භාවිත වෙන්නේ ලීගල් ලැන්ග්වේජ් කියන එක නීතියේ භාෂා ඉතින් ඒ වගේ ගත්තාම භාෂා වාග්විද්‍යා අධ්‍යයනය කියන එක අද වෙනකොට ලෝකේ ඕනෑම විෂයක් එක්ක බද්ධ කරගන්න පුළුවන් මේ හොඳ උදාහරණයක් කියන්න දැන් ලංකාවේ අපි ගත්තොත් එහෙම ලංකාවට වාග්විද්‍යාව හඳුන්වලා දෙන්නේ මහාචාර්ය මර්ව සුගතපාලද සිල්වා කියන हेटगणल तमय लंकावे विशेष में कोलम विश्वविद्यालय वग्विद्यांशक्तिबुने पश्य तमय कैलनी विश्वविद्यालय अरगिन गे पशुकालीन कोलम विश्वविद्यालय विशेष एवकट ये वग्विद्या अध्ययनांशे पीहितवीम सह ये काले तमय अपे महाचार्य जे बी दिशा नायक वगे अपे गुरु वरुण ये काले तमय मे मुल्म मे वग्विद्या पंक्ति वलट सहभागी वेच्चा यतकोट मे दे विषय हंधुन्वा दिनकोट लंकावट एकदास समस्या अटगा हंधुन्वा दिनकोट लोकेपुरा वग्विद्या विषयाक्ति विशाल विधि जनप्रिय विशेषेम गात्व महाचार्य नोम चॉम्स्की यतुमा वृत्ति एन युमागे अतर पलवीन विषय गणिते गणिता नम तेतुमा तमें अदेनकोट अदेनकोट विश्वासकरा नूतन वग्विद्या तुट यतुमा तमें यदास समस्या हटगणांग विशेषम यदास पनस्गणांग सिंटैक्टिक स्ट्रक्चर्स के लिए पोता क्लियर या कि मे वा भाषावक अभी गणगण्य उदाहरण के दिए समय अभी पास ले गणगत्तम मे भाषावे मूलिक शब्द तंग अक्षर माला बिस्सली गिनगण होडी निगण गण अब चॉम्स्की हुआ नया भाषा वड़ा वेदगत्म एक मई वाक्य के तनिंग दंग अद्दीन इद्रीट गिन गया इतकोटे एवागे अब ओह गणित आत्मी देशपालने पिलिबंद विशाल मतवादी दिपत्कर्ण अदटत् मतवादी दिपत्कर्ण विद्वते मे वग्विद्यान विचित्रवद्भावेता मै मेक ओणिम विषयाख्यक बद्धकर ओणिम विषयाख्यक यतकोट अभी समहार विलावटे समहार अध्ययन करे उदाहरण गोते पहुगे अवृदू कीपेकट काली मम परेशने कला मगे भूगोल्य विद्या अध्ययनांशे मित्र मित्र मे वग्विद्या सह भूगोल विद्या जियोग्रफिकल लिंग्विस्टिक्स एक अभी अत्र कले भूगोली सितियम लंकावे भूगोली सितियम तीन अरगने ये सितियम उड़ीम भाषा सितियम टैबुआ प्रदेश प्रदेश जीवत् मिनसुअन उदाहरण बलुत्तेम लंकावे मेपे करगे लंकावे सितियम बलुत्तेम लंकावे विरलबडाश्रित जीवत् भाषा स्वभाव ये उच्चारण विलासे इट किलोमीटर पहा रटा तुट जीवत् उच्चारण विलास विनास अब अभी भावित करा पावित करा सिंघल व्याकरण यद व्याकरणीय फमण प्रमाणवत्
භාෂාවෙ තියෙන ඇත්ත භාවිතාව අභ්‍යන්තරයේ ගැන දැනගන්න හොයාගන්න. ඒ නිසා තමයි වාග් විද්‍යාව වගේ විෂයක් වැදගත් වෙන්නේ. ඒකට අද වෙනකොට ඔබ දහපු ප්‍රශ්නේ තමයි කොහෙද මේක තියෙන්නේ මට කියන්න දෙන්නේ නැති තැනක් නැහැ. ඒ මේක හැම තැනම තියෙනවා. It's everywhere. හැම විෂයක් එක්කම වාග් විද්‍යාව සම්බන්ධ වෙලා තියෙනවා. ඒ නිසා මේක අතිශය පුළුල් පරාසයක විහිදෙන විෂයක්. මේ ටික කතා කරන් යනකොට ඇත්තටම මේ වැඩසටහන නිමා කරන්න හිතෙන්නේ නැහැ. හරි ආසයි, හරි මේ సౌందర్యාත්මක හැඟීමක් එක්ක ඒ විශේෂ ශික්ෂණය ඔබතුමා හරි අපූර්වට ලබා දෙනවා. මම හිතන්නේ මේ රටේ මේ ගැන හොයන අය ඉන්නවා. එයාලට හොඳ අවබෝධයක්. අර ඔබතුමා කිව්වා වගේ අර සමහරලාට ඒ ජන ස්තරය අනුව භාෂාව වෙනස් වෙනවා. අපි කියමු මැරෙනවා, අභව ප්‍රාප්ත වෙනවා, මිය යනවා, කලුරිය කරනවා. ඉතින් ඒ නිසා ඒ බලකජ්ජ ගහනවා. බලකජ්ජ ගහනවා. එහෙම කියන්න පුළුවන්. ඒ මම හිතන්නේ ජන ස්තරයත් එක්ක හෝ ඒ විතරක් නෙමෙයි තව උදාහරණයක් විතර ගත්තොත් එහෙම සමීර ඇති. හරි අපූරු අධ්‍යයනයක් මට ඒක මම හිතන්නේ මේ වෙලාවේ අවසාන වශයෙන් බෙදා ගන්න එක හොඳයි කියලා මට හිතෙනවා. වරක් මම එක්තරා මගේ ආචාර්ය මේ ශාස්ත්‍රපති උපාධිය සඳහා විදේශගත වෙලා ඉන්න අවස්ථාවක මේ හවායි විශ්වවිද්‍යාලයේ ඇමරිකාවේ මේ තිබුණු පරේෂන් සැසියකට සම්බන්ධ වුණා. එහි මමත් එහි ලංකාවේ පෘතුගීසි භාෂාව කතා කරන ජනතාව පිළිබඳව යම් පරේෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ඒ මගෙත් එක්ක පරේෂණ පත්‍රිකාව ඉදිරිපත් කරපු තවත් කෙනෙක් හිටියා වෙනත් පරේෂණ පත්‍රිකාවක්. ඔහුගේ පරේෂණය වුණේ ඔහු සහ ඇතම දෙදෙනෙක් ඉදිරිපත් කළේ උන් කැනඩාවේ ඇල්බර්ටා කියන විශ්වවිද්‍යාලයේ වාග් විද්‍යාංශයේ මහාචාර්යවරයෙක් සහ මේ මෙඩිකල් ෆැකල්ටිගේ වෛද්‍ය පීඨයේ මහාචාර්යවරයෙක්. ඒ දෙන්නගේ අධ්‍යයනය වුණේ පරේෂණික හරි මං කියන්නේ මේ වාග් විද්‍යාව ගිහිලා තියෙන තැන. ඔවුන්ගේ පරේෂණය වුණේ කැනඩාවේ එක්තරා ස්වදේශික ගම්මානයක භාෂාව භාවිත නොවීම හේතුවෙන් ඔවුන්ගේ මව් භාෂාව කැනඩාවේ ස්වදේශික භාෂාව භාවිත කිරීමේ අවකාශ නැතිවීමේ ප්‍රතිඵලයක් විදිහට ඒ සමාජයේ හෘද රෝග සහ දියවැඩියා තත්ත්වයන් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ මව් භාෂාවෙන් කතා මව් භාෂාව කතා කරන දැන් මේක නිකන් හරි උබතෝ කෝටි කියන්නේ. මේක මාර වැඩන්නේ කොහොමද වෙන්නේ කියලා. අතන පරේෂණයෙන් ඔප්පු කරලා පෙන්වුවේ ඒගොල්ලෝ ඒ අයගේ භාෂාවෙන් තමයි සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමය, සාම්ප්‍රදායික සිරිත් විරිත්, කෑම පුරුදු, ආහාර සිරිත් විරිත්, ආහාර රටා පිළිබඳව පරම්පරාවෙන් පරම්පරාවට තමයි අත් බෙහෙත් එහෙම ඇවිල්ලා තියෙන්නේ. අපෙත් එහෙමනේ. අපෙත් එහෙමනේ. ඒ භාෂාව ඒගොල්ලෝ භාවිත නොකරනකොට අර සාම්ප්‍රදායික වෛද්‍ය දැනුම, ඒ සිරිත් විරිත් පිළිබඳව තියෙන දැනුම ඊළඟ පරම්පරාවට සම්ප්‍රේෂණය වෙන එක නවතින්නේ. ඒ නැවතීමේ ප්‍රතිඵලයක් විදිහට ඔවුන් සාම්ප්‍රදායික ඔවුන්ගේ දින ජීවනචර්යාව වෙනුවට වෙනත් චර්යාවක් භාවිත කරන්න පටන් ගන්නවා. ඉතින් රෝග තත්ත්වයන් වැඩි වෙලා තියෙනවා. මේ බලන්න කොයිතරම් දුරට වාග් විද්‍යාව කියන එක මේක හොයන්නේ වාග් විද්‍යාවනේ. ඒක කාට හරි හිතෙන්න පුළුවන් මේ භාෂාව නැති වුණාම කොහොමද එහෙම වෙන්නේ? වෙන්න පුළුවන්. මොකද භාෂාව කියන්නේ අපි දන්නවා අපි ඉගෙන ගන්නවා භාෂාවේ මූලික අර්ථයක් විදිහට සංස්කෘති සම්ප්‍රේෂණය කරන්නේ භාෂාවයි. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම දැන් අපි දරුවන්ට ඉගැන්වීම කරනකොට සාමාන්‍ය විදිහට කතා කරලාම ලැබෙන දැනුම වැඩි. අපි දැන් මේක ශාස්ත්‍රීයව හිර වෙලා යම් කෝණයක හිර වෙලා ඉගැන්වුවාම එක පැත්තකින් ලබා දෙන්න බෑ දැනුම ගැනීම පිළිබඳව ප්‍රශ්නයක් එනවා. එතකොට දැන් මේ කතාවේ දැන් නිමා කරන්න වෙනවා. ඉතින් මොනවා වුණත් අපිට තව මාතෘකාවක් හමු වෙන තුරු මේ ඇත්තටම දැන් මේ ගැන ආධුනිකයෝ ඉන්නවා ඇති. උනන්දුවක් දක්වන අය. මොකද මම සිංහලෙන් දැනුම හොයන කෙනෙක් විදිහට අන්තර්ජාලයේ මට තිබුණු ලොකු අඩුපාඩුවක් තමයි සිංහලෙන් දැනුම මදි. ඒ නිසා තමයි මේ දූපත අපි කණ්ඩායම මේ ලෑස්තුනේ සිංහලෙන් අවශ්‍ය දැනුම ටික දෙන්න. ආධුනිකයෙකුට එහෙම නැත්නම් මේ ගැන හොයන්න කැමති කෙනෙකුට හා දැනට උසස් පෙළ හදාරන අය ඇති, යෝග විශ්වවිද්‍යාල පද්ධතිවලත් ඇති, පශ්චාත් උපාධිවලට යන අයත් ඇති, හා සාමාන්‍ය සමාජයේ අපිත් එක දැනුම බෙදා ගන්න ප්‍රේක්ෂකයෝ ඉන්නවා. එතකොට ඔවුන්ට දෙන්න පුළුවන් උපදෙස මොකද්ද? මේක කොහෙන්ද මේ දැනුම හොයාගන්නේ? කොහොමද අධ්‍යයනය කරනවා නම් යන්නේ? පොතපත හොයාගන්නේ කොහෙන්ද කියලා ඔබතුමාට ඒක ලොකු පිටුවහලක් වේ උපදෙස දෙන්න පුළුවන් නම්. ඔව්. දැන් සමීර මෙහෙමයි. ඔබ කිව්ව නිවැරදි. දැන් විශේෂයෙන්ම මෙවැනි විෂයපතයන් ගත්තාම මේවා ඉතාම අලුත්. එකක් පළවෙනි කාරණාව ලෝකෙට අලුත් නැති වුණාට සමහරට ලංකාවට අලුත්. ඒ නිසාම සහ මේ වගේ විෂයපත එතරම් ජනප්‍රිය ගොඩාක් අය මේ ගැන දන්න විෂයපත නෙවෙයි. ඊටාම සීමිත පිරිසක් තමයි මේ පිළිබඳ උනන්දුවක් දක්වන්නේ. හෝ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් වාග් විද්‍යාව පිළිබඳ ප්‍රාමාණික දැනුමක් තියෙන වාග් විද්‍යාව කියන වචනේ පවා වැඩ කරන අය විශ්වවිද්‍යාල මට්ටමේ ඉන්නේ අපිට ඇතුළුව ඊටාම අතලොස්සක්.
සාමාන්‍යයෙන් අපි අද උදේත් මම ওই JBS එක යම් අපි කතා කරා අප වැඩක් මේ නිකන් එතුමා එක්ක කතා කරපු වෙලාවත් බැලුවේ අපි නිකන් ගණන් හදලා බැලුවා 10ක් 11ක් වගේ තමයි ඉන්නේ ලංකාවට. ඒතොර දැන් මේ ඒ අය මේ අතරේ මහාචාර්ය JBS ඇතුළත් ඔහු විශ්‍රාම ගිහිල්ලා දැන් අවුරුදු ගණනාවක් වෙනවා. ඒතකොට මම මේ කතා කරන්නේ දැන් තරුණ ප්‍රජාව අතරින් ගත්තොත් එම් තාම කීප දෙනෙක් තමයි ඉන්නේ. ඒකට හේතුව මම හිතන්නේ එකක් ඔබ කිව්වා වගේ තවමත් මේ විෂය එතරම් ජනප්‍රිය වී නොතිබීම. දැන් අපි උත්සාහ කරන්නේ අතර මේ විෂය ජනප්‍රිය කරගන්න. ඒ සඳහා වෙන්න ඕනේ පළවෙනි කාරණාව තමයි අර ඔබ කිව්ව කතාව හරියටම හරි ඕනෑම විෂයක් ඕනෑම රටක ජනප්‍රිය කරන්න ඒ රට ඇතුලේ ප්‍රචලිත කරන්න නම් ඒ විෂයම ගැන ලියවුණු සිංහල භාෂාවෙන් ඒ රටේ භාෂාවෙන් ලියවුණු කෘති සහ වෙනත් ලේඛන ඒ ආශ්‍රිත මූලාශ්‍රය තිබීම ඉතා වැදගත්. ඉතින් මහාචාර්ය ජේ.බී. දිසානායක කේනෝ ධර්මදාස වැනි අපේ විශිෂ්ට වාග් විද්‍යාඥයින් ලියපු බොහෝ කෘති තිබෙනවා. අපිත් මේ වෙනකොට ඒ පිළිබඳව යම් අවධානයක් යොමු කරලා තියෙනවා. ඉතින් එකක් තමයි ශාස්ත්‍රාලියෝ මේක අධ්‍යයනය කරන්න පුළුවන්. විශ්වවිද්‍යාලයකට ඇවිල්ලා ඒ විශ්වවිද්‍යාලවල මේ විෂයක් විදිහට හදාරලා පර්යේෂණ කරලා එතනින් ඉදිරියට ගිහිල්ලා වෙනත් රටවල් වලට ගිහිල්ලා ඒ පිළිබඳව අධ්‍යයනය කරන්න පුළුවන් එකක්. ඒ වගේම තමයි ස්වාධීනව අධ්‍යයනය කරන්නත් පුළුවන් කෙනෙකුට. ඒ කියන්නේ විෂයට අමතරව විෂයට පරිබාහිරව ඔබ උදාහරණයක් විදිහට ඔබ හිතන්නේ ඔබ බැංකු නිලධාරියෙක්. ඔව්. හැබැයි ඔබ භාෂාවට කැමති. ඔබට පුළුවන් මේ ගැන හොයලා බලන්න. එතකොට ඒක හොයලා බලන්න යම් යම් මූලාශ්‍රය හොයාගෙන ඒ පිළිබඳව කතා කරන්න පුළුවන්. එතකොට මේක වැදගත් වෙන්නේ මම නම් හිතන්නේ ඔබ කිව්වා වගේ මේ විෂය අධ්‍යාපනය ලබන කෙනෙකුට දැන් උදාහරණයක් විදිහට ගත්තොත් උසස් පෙළ හදාරන අපේ ශිෂ්‍ය ප්‍රජාවට උන්ට පුළුවන් පොතපත හොයාගෙන කියවන්න. දැන් මානව භාෂා ප්‍රවේශය වගේ කෘති තිබෙනවා. සිංහල ජනවහර වගේ කෘති තිබෙනවා. මහාචාර්ය කේනෝ ධර්මදාස ලියපු ඒ භාෂාව හා සමාජය වගේ කෘති තිබෙනවා. ඉතින් ඒ වගේ කෘති හොයාගෙන ඒවා කියවලා ඒ පිළිබඳ දැනුම වර්ධනය කරගන්න පුළුවන්. හැබැයි දැන් ඔබ කිව්වා වගේ දැන් අලුත් පරම්පරාව. අලුත් පරම්පරාව ඊටාම අපිට වඩා අපේ පරම්පරාවට හෝ අපේ මව්පියවරුන්ගේ පරම්පරාවට වඩා ඊටමත් ඉහළ සාක්ෂරතාවයකින් යුක්ත සමාජයත් එක්ක ගනුදෙනු කරන සහ විශාල වශයෙන් අපිට වඩා මම හිතන්නේ අපි කියන්නේ සුහුරු ස්මාර්ට් සුහුරු පරම්පරාවක්. ඔවුන් ස්මාර්ට් ජෙනරේෂන් එක. ඉතින් ඒ නිසා AIට පුළුවන් එක්තරා ආකාරයක අපිට වඩා දේවල් හොයාගන්න. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දැන් අද තියෙන අලුත්ම සංකල්ප තමයි TED Talks වගේ ඒවා. ඔබ TEDx කියලා තියෙනවා TED Talks වගේ ඒවා තියෙනවා. ඊළඟට YouTube කියන දැන් මේවත් මම හිතන්නේ YouTube එකේ පළවෙනි. ඉතින් YouTube නාලිකා අනන්තවත් තිබෙනවා විශ්වවිද්‍යාල මට්ටමේ. විශ්වවිද්‍යාල මට්ටමින් ක්‍රියාත්මක වෙන ඒවා, පරිශ්‍රකයෝ මට්ටමින් ක්‍රියාත්මක වෙන ඒවා තියෙනවා. එතකොට Facebook එක ගත්තොත් ඒවයි තියෙනවා ඒ linguistics වාග් විද්‍යාවට අදාළ Facebook group එකතු සමූහිකයන් සාමූහිකයන් තියෙනවා. ඒ සාමූහිකයන් වලට එකතු වෙන්න පුළුවන්. ඒවයි තියෙන දේවල් දැනුම දැනගන්න පුළුවන්. සමහර වෙලාවට දැන් අද තියෙන අලුත්ම දෙයක් තමයි ඔබ කොතරම් සමහර වෙලාවට සිංහල විෂයයට අදාළ يعني සිංහල භාෂාවෙන් මේව නැති වුණත් ඉතා පහසුවෙන් ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන එකක් Google Translate වගේ මේ මෘදුකාංගයක් කරා මේ අපිට පරිවර්තනය කරගන්න පුළුවන්. සම්පූර්ණ ප්‍රශස්ත පරිවර්තනයක් නොවුණත් අවකාශයෙන් නේද යම් අදහසක් ගන්න පරිවර්තනය කරන්න පුළුවන්. ඒ නිසා මේ අවකාශය නැතිනම් මේ අවකාශය නිර්මාණය කරගන්න පුළුවන්. මම යෝජනා කරන්නේ එකක් තමයි මේ විෂය ඉතාලු. ඒ නිසා ඔබ අලුතෙන් එන කෙනෙකුට මේ විෂය තුල කරන්න වැඩ බොහොමයි. ඉගෙන ගන්න, මේ පිළිබඳ කතා කරන්න, ඒ වගේම මෙහි තියෙන තව විචිත්‍රවත් විෂය නේද ඔබට පුළුවන් ඔබේ ඔබ තුල විෂය ගන්න. උදාහරණයක් විදිහට මම හරි අපූරු දෙයක් සිද්ධ වුණා. මේ වරක් එක්තරා මහාචාර්යවරයෙක් ඔය ඩෙබ්‍රොයි කියලා මේ MIT කියන විශ්වවිද්‍යාලයේ ඇමරිකාවේ මහාචාර්යවරයෙක් එතුමා භාෂාවක් කෙනෙක් ළමයෙක් ඉගෙන ගන්නෙ කොහොමද කියන එක තේරුම් ගන්න ඒ පිළිබඳ සිද්ධාන්තයක් ගොඩනගන්න ඔහු තමන්ගේම දරුවා අවුරුදු දෙකක් තිස්සේ මුළු ගෙදරම කැමරා හයි කරලා ඒ දරුවා ඉපදිලා ගෙදර එන දවසේ ඉඳන් අවුරුදු දෙක සම්පූර්ණ වෙන උපන්දිනය දක්වා සියලුම සාකච්ඡා සංවාද ගේ ඇතුලේ සිද්ධ වෙන සාකච්ඡා සංවාද රෙකෝඩ් කරා. පටිගත කළා. වීඩියෝ සහ ශ්‍රව්‍ය සහ දෘශ්‍ය මාධ්‍ය යන දෙකෙන්. ඒ පටිගත කළා. ඒ ආශ්‍රයෙන් අධ්‍යයනය කරා කොහොමද මොන තැනකද වැඩිපුර භාෂාව කතා කරන්නේ පවුල සාලේ කොතනද කතා කරන්නේ ලැන්ග්වේජ් හොට්ස්පොට්ස් මොනවද එතනදී කතා කරන වචන මොනවද කුස්සියේදී ළමයි ඉගෙන ගන්න වචන මොනවද සාලේදී ඉගෙන ගන්න වචන මොනවද ඒ පිළිබඳව ඉතා හොඳ TED Talk එකක් තියෙනවා මේ YouTube වල තියෙනවා ඩෙබ්‍රොයි කියලා පරිශීන කළොත් birth of language එක birth of a word කියලා නමින් තියෙනවා. ඉතින් ඒ වගේ මේ මේක ඉතාම මේ පුළුල් වර්ධනය කරන්න පුළුවන්. ඒ නිසා එකක් තමයි හොඳ පරේක්ෂකයෙක් වෙන්න පුළුවන්. ඒ වගේම අලුත් දේවල් ඉගෙන ගන්න පුළුවන්. විශයක් විදිහට හදාලා ශාස්ත්‍රාලීය මට්ටමේ අධ්‍යයනයකට යන්න පුළුවන්. ඉතින් ඒ සඳහා ඕනෑතරම් අවකාශ තිබෙනවා. ඔබගේ උනන්දුවයි අවශ්‍ය වෙන්නේ.
දූපත අපි අපේ නිෂ්පාදන කණ්ඩායම මේ ආපු ගමන තුල අපිට හමුණු අපූරු චරිතයක් මේ කතික ආචාර්යතුමා. ඉතින් ඇත්තරම මේ වැඩසටහන නිමා කරන්න හිතෙන්නේ නැහැ හරි ආසයි අහන් ඉන්න හා මේ දැනුම බෙදෙන විදිය. ඉතින් අපි දූපත අපි කණ්ඩායම තව දවසකත් එතුමත් සමග සාකච්ඡා කරන්න සූදානම්. ඉතින් අපේ දැනුම අපි ඔබ සතුව ගෙනත් දෙනවා ඔබ වෙත ගෙනත් දෙනවා. ඉතින් ඒ නිසා අපේ නාලිකාව subscribe කරන්න අමතක කරන්න එපා. ඒ විතරක් නෙමෙයි like කරන්න, share කරන්න. දූපතේ අපි සූදානම් තව තවත් දැනුම අරන් එන්න. ඉතින් ආචාර්යතුමනි අපිත් එක්ක එකතු වෙච්ච ඔබගේ වටිනා කාලය ඔබ විශාල වශයෙන් අධ්‍යයන කටයුතු කරන අතර ඒ වගේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට මේ ඉගැන්වීම් කරන අතර අපි කාලේ ඉල්ලුවාම කිසිම පැකිලීමකින් තොරව අප වෙත ඔබගේ වටිනා කාලය ලබා දුන්නා. ඉතින් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට ඔබතුමාගේ ඉදිරි ගමන සාර්ථක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අයිබෝ අයිබෝ බොහොම ස්තුතියි.